2019 වසරේ අගභාගයේදී ශ්‍රී ලංකාව ලිහිල් බදු ක්‍රමවේදයක් හඳුන්වා දීම හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 600-800 අතර ප්‍රමාණයක බදු ආදායමක් මෙරටට අහිමි වූ අතර කොවිඩ් ව්‍යාප්තිය නිසා රජයේ ආදායම් මාර්ග සීමාවේ රාජ්‍ය වියදම අනපේක්ෂිත ලෙස ඉහළ ගියා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීමට ඊයේ කැබිනට් අනුමැතිය පළ වී තිබෙනවා. ආර්ථික ස්ථායීකරණය සඳහා ආදායම් ඉහළ නැංවීම සඳහා වෙන යෝජනාවක් අග්‍රාමාත්‍යතුමා විසින් මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කළා. දේශීය ආදායම් පනත, එකතු කළ අගය පිළිබඳ බදු පනත, විදුලි සංදේශ බදු පනත, ඔට්ටු හා සුරා බදු පනත, මූල්‍ය කළමනාකරණ වගකීම් පනත යන පනත් සංශෝධනය කරලා 2019 පැවතුණ බදු කපහැරීමට පෙර පැවති තත්ත්වයට බදු ගැලපුම් කරන්නට අවශ්‍ය පනත් සංශෝධනය කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. රජයේ ආදායම වැඩි කිරීම සඳහා ක්‍රියා කරන්නට කැබිනට් අනුමැතිය ලබා ගත්තා. ඒ අනුව බදු සංශෝධන කිහිපයක් පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැට් හේවත් එකතු කළ අගය මත බද්ද 8%-12% දක්වා ඉහළ දැමීමට යෝජිත අතර ඉන් වසරකට ඇස්තිමේන්තුගත අමතර ආදායම රුපියල් බිලියන 156ක්. විදුලි සංදේශ බද්ද 11.25%-15% දක්වා ඉහළ දැමීමෙන් වසරකට රුපියල් බිලියන 5ක් අමතර රුපියල් ගැනීමට අපේක්ෂිතයි. එමෙන්ම සේවා ගෙවීම් මත රඳවා තබා ගැනීමේ බදු පැනවීම සංශෝධනය කර තිබෙනවා. 2022 වසරේ ඔක්තෝබර් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බදු සහනය රුපියල් මිලියන 3 සිට රුපියල් මිලියන 1.8ක් දක්වා අඩු කිරීමට යෝජිතයි. එමෙන්ම බදු අය කළ හැකි ආදායම මත බදු කාණ්ඩ රුපියල් මිලියන 3 සිට රුපියල් මිලියන 1.2ක් දක්වා අඩු කිරීම සහ එක් එක් බදු කාණ්ඩයට 40%-32% දක්වා බදු අනුපාත පැනවීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.2 ඉක්මවන පළමු මිලියන 1.2 සඳහා 4%, ඊළඟ මිලියන 1.2 සඳහා 8%, ඉන් පසු මිලියන 1.2 සඳහා 12%, ඊළඟ මිලියන 1.2 සඳහා 16%, සහ ඊට පසු මිලියන 1.2 සඳහා 20%ක් වශයෙන් ආදායම් බදු අනුපාත සංශෝධනය කරනවා. මේ අතර වෘත්තිකයන් මත මාසිකව ලැබෙන රුපියල් 100,000ක් ඉක්මවන සේවා ගෙවීම මත 5%ක රඳවා තබා ගැනීමේ බද්දක් පැනවීමට යෝජිතයි. එමෙන්ම සේවා නියුක්ති ආදායම් මත රඳවා තබා ගැනීමේ බදු අනිවාර්ය කිරීමට අපේක්ෂිතයි. සූදු ව්‍යාපාරයේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වාර්ෂික බද්ද රුපියල් මිලියන 200,000-500,000 දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා. මේ අතර එකතු කළ අගය මත බද්ද සහ ලියාපදිංචි කිරීමේ සීමාව වසරකට රුපියල් මිලියන 300,000-වසරකට රුපියල් මිලියන 120,000 දක්වා අඩු කිරීමට යෝජනා විය හැකි අතර පදිංචියට යෝග්‍ය සහාධිපත්‍ය තට්ටු නිවාසනහ ලබා දෙන ලද එකතු කිරීම මත බදු නිදහස් කිරීම ඉවත් කිරීමටත් යෝජනා වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතිය පළවීමෙන් පසු මෙම බදු සංශෝධන යෝජනා බලාත්මක වෙනවා. මේ අතර රාජ්‍ය වියදම් පියවා ගැනීම සඳහා රුපියල් බිලියන 695ක පරිපූර්ණ කැස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පසුගිය කාල පරිච්ඡේදය තුළ ඇතිවෙච්ච කොවිඩ් 19 වසංගතයත් ආර්ථික අර්බුදයක් කරන කොටගෙන බොහෝ සහන ජනතාවට සැලසීම වෙනුවෙන් රජයට ඇස්තමේන්තුගත පිරිවැයට වඩා විශාල මුදලක් දරන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඒ දරලා තියෙන වියදම් සඳහා බිලියන 695 පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවට ඒ මුදල් සපයා ගන්න බලාපොරොත්තු වෙනවා.